මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා පාස්කු ඉරිදා සිදුවෙච්ච සිදුවීම සීකරන්නට අපි අද මේ දේවස්ථානයට ආවා. මගේ වටේම ඉන්නේ ඒ තමන්ගේ සහෝදර සහෝදරියන් දෙමව්පියෝ දරුවෝ නැතිවෙච්ච කණ්ඩායම. මේ අවස්ථාවේදී මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා රජයෙන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අධ්‍යයනය කරන්නට පත්කරපු කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නංවන්න කියලා. දැන් අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා. මොකද අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දේ ඉල්ලනවායි කියලා කතාවක් යනවා. මම අහන්න කැමති ඇඳුම් ඇඳගෙනද මේ කතාව කියන්නේ කියලා. මේ මිනිස්සුන්ගේ මරණ ගැන දැන දැනත් තමන්ගේ නායුතුකම් අමතක කරලා දාලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දේ ඉල්ලන්නේ ආයෙත් සැරයක්? කොහොමද පක්ෂක නායකයෙක් වෙන්නේ? ඒක මට ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මම රජයෙන් ඉල්ලා සිටිනවා මේ කොමිෂන් සභා වාර්තාවේ එතුමා වරදකරුවෙක් හැටියට හඳුන්වලා තියෙනවා. එහෙමනම් එතුමාට විරුද්ධව ගන්න ඕනේ ක්‍රියාමාර්ගය නීතිමය වශයෙන් ගන්නට තවත් පරක්කු කරන්න අවශ්‍ය නැහැ. ඒ කටයුත්ත කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අනිත් එක තමන්ගේ අතේ වැරදි තියාගෙන අත හොදාගන්න යන පිලාතුල වෙන්න එපයි කියලා මම ඒ අදාළ නායකයන්ට කියනවා. ගෙදර ගිහිල්ලා වැඩක් බලා ගන්න. තමන්ගේ වගකීම් ඉෂ්ට නොකර දැන් වගකීම් ඉල්ලන්නේ කොහොමද? ඇඳුම් ඇඳගෙනද එහෙම වගකීම් වලට කරගහන්න එන්නේ? ඒක අහන්න මම කැමතියි. දෙවෙනුව පොලිසියේ උසස්ම නිලධාරියෙක් අද සීනියර් DIG කෙනෙක්ගේ පෝස්ට් එකේ ඉන්නවා කන්ද උඩරට. මේ පිළිබඳව දැනගෙන මුකුත් කරේ නැහැ කියන චෝදනාව එයා ගැන තියෙනවා. මේ කාරණාවල් තව කොමිටිපත් කර කර හොය හොය ඉන්න කාරණාවල් නෙමෙයි. වාර්තාවේ පැහැදිලිවම තියෙනවා. නම් කරලා තියෙනවා. එහෙමනම් ඒක ක්‍රියාත්මක කරන්න. ඇයි මේක ක්‍රියාත්මක කරන්න පරක්කු කරන්නේ? නැහැ හේතුවලටද? මේ මිනිසුන්ගේ ලේ මස් මේ පල්ලිවල තිවල වහලේ එල්ලීලා තිබුණා. මේ වගේ විනාශයක් කරපු මේ විනාශය වළක්වන්නට තමන්ගේ යුතුකම ඉෂ්ට නොකරපු ඒ නායකයන්ට ඒ වගකිව යුත්තන්ට පාස්කු ප්‍රහාරයේ වාර්තාව පැහැදිලිවම නම් කරලා තියෙනවා. තවත් බලාගෙන ඉන්නේ මොනවටද? මාස ගණන් අවුරුදු ගණන්. මට ඒක අහන්න කැමති ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන්. මේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙච්ච සමහර ඇමතිවරු ගනුදෙනු කරපු අය බොහොම නිදැල්ලේ හැසිරෙනවා. ඒ අය ගැන මීට වඩා පරීක්ෂණ පවත්වලා ඒ අය ගනුදෙනු කරේ කොහොමද? ඒ අයගේ බැංකු ඇකවුන්ට්ස් වල මොනවද තියෙන්නේ? ඒ සල්ලි ගනුදෙනු ඒ මිත්‍රකම් අරෝමයා වලින් මොකද්ද මේකට සිදුවෙච්ච බලපෑම කියන එක ගැන විග්‍රහයක් කරන්නට අවශ්‍යයි. ඒ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්නවා සහරාන්ලත් එක්ක හොඳට හිනාවෙවි ගනුදෙනු කරපු. මේක අපහාසයක් අපිට. අපේ මේ ජනතාවට කරන අපහාසයක්. ඒ නිසා මම යුක්තිය සාධාරණත්වයේ ඉල්ලගෙන ඉන්නවා තාමත්. 21 වෙනිදාට කලින් මේකට ක්‍රියාත්මක වුණේ නැත්නම් අපි පාරට බහිනවා. අපි ඉන්නේ නැහැ නිහඬව. ඒක මතක තියාගන්න රට කරවන නායකයෝ මතක තියාගන්න. කොමිටි අරෝමයව දාලා ඉවර වෙලා එක එක්කෙනාව ආරක්ෂා කරන්න යනවා නම් එමනම් රටේ නීතියක් කියලා එකක් නැහැ. කරුණා කරලා මේ සෙප්පඩ විද්‍යාව කරන්න එපා අපිත් එක්ක. ඔය රැවටිලි වලට අපි අහුවෙන්නේ නැහැ මීට පස්සේ.